අපි දකිනවා වර්තමාන දේශපාලන වාතාවරණය ව්‍යාකූලයි. මම හිතන්නේ අපි ඔක්කොට මේක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. ජනතාව ප්‍රකාශ කරන්නේ කැමර ගහමින් ජනාධිපති ඇතුළු රජයට ගෙදර යන්න කියලා. මේක තමුන්නාසලා දකිනවා මේ වෙලාවේ සිද්ධ වෙනවා. මාධ්‍යනුත් අපි දකිනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා දැන් රජයේ තුනෙන් දෙක අහිමි වෙලා තියෙනවා. තුනෙන් දෙකක් ශක්තිය තිබිච්ච එක තවදුරටත් නැහැ කියලා අපිට පේන්නේ. දැන් රජය කොටස් හතරකට පහකට කැඩලා තියෙනවා. දැන් පේන විදියට බහුතරයක් තමුන්නාසලාගේ අතීතයේ තමුන්නාසලා තනිකරම රාජපක්ෂවරුන්ට ගරු කරා. රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් තමයි තමුන්නාසලාගේ බලය ගොඩනැගුණේ. දැන් අපිට පේනවා තමුන්නාසලාගේ බහුතරයක් රාජපක්ෂවරුන්ට විරුද්ධ වෙලා තියෙනවා. ඒක අලු යට ගිනි පුපුරු මෙන් අපි සමගත් මේක අය කතා කරනවා. මේ தත්ත්වය අපට දැන් අවබෝධ වෙමින් පවතිනවා. ඊළඟට සමහරු හිතනවා ඇති රාජපක්ෂුරු නැති වුණ පළියටම අපි ඕන කෙනෙක් එක්ක රජයක් පීඩවන්න ලෑස්තියි කියලා. ඒක අපේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. අපේ හර්ධ සාක්ෂියට විරුද්ධයි. අපි ඔලුගෙඩි 113ක් හදාගත්ත පළියට රජයක් පීඩවන්න ලෑස්ති නැහැ. මම නම් ඒ ස්ථාවරේ නැහැ පුද්ගලිකව මගේ දේශපාලනය. නමුත් හරි කට්ටිය චෝදනා නැති කට්ටිය වැදගත්tei පිළිගැනීමක් තියෙන දේශපාලන ලක්ෂණවරු එකතු වෙලා 113ක් හැදෙනවා නම් අපි එතෙන්දි රජයක් පීඩවන්න ලෑස්ති 113ත් එක්ක.